අපි කියනවා මේ සියලු දෙනාම ඒකරාශී වෙන්න ඕන මොහොතක් අපේ දේශපාලන අදහස් වෙනස් වෙන්න පුළුවන් අපේ දේශපාලන මත වෙනස් වෙන්න පුළුවන් නමුත් දැන් මේ ආණ්ඩුව පොලිසිය දාලා විශාල මර්ධනයක් කරනවා පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරනවා කියන එක දැන් පැහැදිලි වෙනවා ඉතාලම අහිංසක විදියට උද්ඝෝෂණය කරපු ඒ කණ්ඩායමට මේ කරපු තර්ජනය හා ඒ වගේම මේ කරපු ක්‍රියාදාමය අපි කවුරුවත් අනුමත කරන්නේ නැහැ ශිෂ්ට සම්පන්න සමාජයක ඉන්න කවුරුවත් අනුමත කරන්නේ නැහැ ඒකයි මම කිව්වේ මේ රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා අවුරුදු 80 75 පැනලා කියලා කියනවා පරිණතයි කියලා කියනවා අධ්‍යක්ෂීම් බහුලයි කියලා දින මොන පරිණතද මොන අධ්‍යක්ෂීම්ද එහෙම අධ්‍යක්ෂීම් පරිණත පාලකයන්ගේ පොලිසියක් මෙහෙම ඇසිරෙයිද එහෙම පරිණතභාවයකුත් නැහැ අධ්‍යක්ෂීමකුත් නැහැ මේ සාමකාමීව මේ මේ උද්ඝෝෂණය කරන්න ආපු ඉටිපන්දම අතේ තියාගෙන ආපු මිනිස්සු ටික පොලිසිය 1000ක් විතර ගෙනල්ලා වට කරගෙන ළමයි උදුරගෙන යන්න අම්මලා තාත්තලා උදුරගෙන යන්න ළමයි ඉස්සරහා එහෙම ඇසිරෙයිද ඕවගේ පොලිසිය හැතිරෙනවා අපි දැකලා තියෙනවා සිම්බාබ්වේ ඔය ඔය අප්‍රිකානු රටවල් වල මානව හිමිකම් කිසිම ආකාරයේ ගරුත්වයක් නැති රටවල් වල අපි ඒව දැකලා තියෙනවා මේ 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 අධ්‍යක්ෂීම් කියලා පරිණත පාලකයෝ කියලා කියලා කියා ගන්න අය ඉතින් ඒක අපි කියන්නේ එහෙම මේගොල්ලන්ට අධ්‍යක්ෂීමකුත් නැහැ පරිණතභාවයකුත් නැහැ මට නම් තේින්නේ ජිනීවා නුවර මෙහෙම පරාජයක් ලැබලා ඒ පරාජයක් ලැබලත් ආණ්ඩුවේ මේ උද්දච්ච හැසිරීමත් ඊටාම ප්‍රශ්නාර්ථයි ඉතින් අපිට පේන විදිහට මේගොල්ලෝ ඕන කමින් මේ රට වලපල්ලට ගෙන යනවද කියන සැකේ අපිට තියෙනවා මේ යන්නේ මේ රට විනාශ කරන්නද මේ ලෝකය අපිට චෝදනා කරනවා අපිට ලෝකයා කියනවා උඹලා ශිෂ්ට සම්පන්න විදියට හැසිරියන් කියලා ලෝකයා අපිට කියනවා උඹලා මේ රටේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරපන් කියනවා මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකපන් කියලා ලෝකයා අපිට කියන්නේ නමුත් මේ පරිණතයි අධ්‍යක්ෂීම් කියලා කියා ගන්නා නායකයෝ සත පාකට එක මායිම් කරන්නේ නැහැ දේ එකයි මම කියන්නේ දැන් මේගොල්ලන්ගේ ක්‍රියාදාමය උඩ අපේ අපි ලෝකයන් කොන් දෙනවා අපි 2015ට කලින් හිටපු තත්ත්වෙට මේ ගමන් කරන්නේ අපි දැක්කා එදා අපිට සම්බාධක දාන තැනකට ආවා ලෝකයා. නමුත් යහපාලන ආණ්ඩුව පත්වීමත් එක්ක එදා මේ ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්න කාලේ ලෝකයා සැලකුවා. ඒකයි මම කිව්වේ අද රනිල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුවේ ජනාධිපති උනායි කියලා ජාත්‍යන්තරයේ ඡන්ද වැඩි වුණාද නැහැ අඩු වුණා. ඇයි ඒ? ජාත්‍යන්තරයේ දන්නවා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකතු වෙලා ඉන්නේ මේ පොහොට්ටුව ඕර නඩයත් එක්ක මේ රට විනාශ කරපු නඩයත් එක්ක කියලා. ජාත්‍යන්තරයේ මහින්ද රාජපක්ෂ එදා කලුතරදී නේද මොකද්ද කිව්වේ අපි රනිල්ව හදාගත්තා කියලා කිව්වා ඔක්කොම කඩසම කෝට් එක ඔක්කොම ගලවලා දැම්මනේ ඉතින් අපි ඕක එදා ඉඳන් කිව්වනේ හා එයා බාරගත්තා කියලා බාරගත්තේ නැහැ එයා තෝරගත්තා රාජපක්ෂලව ආරක්ෂා කරන්න පුළුවන් හොඳම ගැලුම්කාරයා තමයි රනිල් මැතිතුමා ඉතින් එයාව රාජපක්ෂලා එකතු වෙලා එයාව තෝරගත්තා ඒ තෝරගත්ත එක තමයි කලුතරදී මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ අපි දැන් රනිල්ව හදාගත්තා කියලා